අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අගමැතිගෙන් විශේෂ නිවේදනයක් එජප්ප සමාජිකින් මහමැතිවරණින් පසු ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක් පිළිබඳව සජිත් හෙලිකරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අහිත කර කිසිදු කිවිසුමකට අත්සන් කරන්නේ නැහැ ඇමති බන්තුල කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කළා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයේ උපුටා ගැනීම කිහිපයක් 2019 නොවැම්බර් මාස 16 වනදා ජනාධිපතිවරණයෙන් පසු අපට අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගන්නට වන්නේ 2020 අගෝස්තු මාසයේදී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුදු 4.5ක් යනතෙක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වළක්වා තිබෙන නිසා COVID-19 වසංගතය නිසා සම්පූර්ණ මාස 9ක් තිස්සේ මුළු රටම සංක්‍රාන්ති සමයක සිර වෙලා එහෙම දෙයක් අපේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා නැහැ පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ඡන්දදායකයින් සිදු කළ වෙනස සම්පූර්ණ කරන්න මේ මැතිවරණය අත්‍යවශ්‍යයි මේ මහා මැතිවරණය අපි බොහොම අමාරුවෙන් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් යහපාලන දේශපාලන පක්ෂ පළාත් පාලන ආයතන අවුරුදු 3කින් ප්‍රමාද කළා වගේ පළාත් සභා ඡන්ද පවත්වන්නම බැරි විදිහට වැඩ සැලසුවා වගේ උසාවියට ගිහිල්ලා මහා මැතිවරණයත් කල් දාන්න හැදුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකට ඉඩ ලබා දුන්නේ නැහැ ඒ හින්දා දැන් තමයි කැමැති ආණ්ඩුවක් පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලැබිලා තියෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ගත වුණු මේ සංක්‍රාන්ති සමය තුල එක දෙයක් ඔප්පු වුණා ඒ තමයි 2006-2014 කාලේ මගේ ආණ්ඩුව වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවතින මේ ආණ්ඩුවටත් ජයගත නොහැකියයි සැලකෙන අභියෝග ජය ගන්න පුළුවන් බව 2015 දී යහපාලන ආණ්ඩුව බිහි වුණේ තනිකරම දේශ විදේශ කුමන්ත්‍රණ තුලින් 2019 ජනාධිපතිවරණයෙන් ඒගොල්ලෝ පෙරදුනා කියලා ඒක නම් නැවතුනේ නැහැ අලුත් ජනාධිපතිතුමා දුහරේ දියුරුම් දීලා ගත වුණු පළමු දවස් 2-3 ඇතුළත අපි දැක්කා අමුතු මාධ්‍ය වාර්තා පළවනවා එයින් එකක කියුනේ ලකුණු කරපු පදික මාරුවකින් මිස අවදිමත් විදිහට පාර හරස් කරන පදිකෙයින්ට පොලිසිය දඩ ගහන බවයි තවත් පුවතකින් කිව්වා කොළඹ සියලුම යාචකින් අත්අඩංගුවට අරගෙන කඳුරු වලට දමනවා කෝච්චිය ඇතුලේ හිඟා කණාය අත්අඩංගුවට ගන්නවයි කියලා මේ ඔක්කොම බොරු ප්‍රචාර ඒ වෙනකොට මේ වගේ ප්‍රමුඛතාවයන් අඩු දේවල් ගැන අවධානය යොමු කරන්න අලුත් පාලන අධිකාරියට වෙලාවක් තිබුණේ නැහැ මේ වයින් කුමන්ත්‍රණකාරයෝ බලාපොරොත්තු වුණේ ජනතාවට සීරුවෙන් ඉන්න වෙන දැඩි පාලකෙක් බලයට ඇවිල්ලා කියන බව බොහොම සූක්ෂම විදිහට හීන් නූල් ප්‍රචාර තුලින් ජනතාවගේ සිත් තුළට දාන්න ඉදිරියට එන මහා මැතිවරණය අද්දුටු හැකියාවට මුල් තැන දීමටත් යහපාලන බොරුව හා වංචාව පිටුදැකීමටත් සියලුම ඡන්දදායකින්ට මහඟු අවස්ථාවක් වන බව මගේ විශ්වාසයයි COVID-19 වසංගතය පාලනය කිරීමෙන් අපේ රට ලබාගත් ප්‍රගතිය රැකගන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් පරිසරයත් ආරක්ෂා කරගනිමින් ආදර්ශමත් ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන මෙන් මම සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීම අවසන් එක්සත් ජාතික පක්ෂ සමාජිකින් ඉදිරි මහමැතිවරණයෙන් පසු ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක් පවතින බව සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ හබරාදුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අපේ කණ්ඩායමේ මහ බැංකු හුරු නැහැ අපේ කණ්ඩායමේ දූෂිතයෝ නැහැ මුදල් කප්පිත්තු නැහැ අපි සතුව සිටින්නේ හොඳ පිරිසිදු කණ්ඩායමක් ඉතින් අපිට අවශ්‍යයි තමුන්නාන්සේලාගේ වරම කවුරුත් වැරදියට හිතන්න එපා මේ සමගී ජනබල වේගයේ මේ සම්දානය හදන්න කියලා කිව්වේ වෙන කවුරුත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙහි පීතෘත්වයේ සහ මාතෘත්වයේ දරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නමුත් අවසානයේ මේක කඩා කප්පල් කරෙත් ඩීල් දේශපාලනයේ ප්‍රතිඵලයක් ඇටියෙද කෙසේ වෙතත් අපි මැතිවරණයෙන් පස්සේ සිරිපොත වගකීම බාරගත්තන් පස්සේ මේ කුණු ටික ඔක්කොම ඉවත් කරලා අපි හැමෝම එක්සිට් එක්සත් ජනතාවාදී ජනහිතකාමී නව බලවේගයක් ඇටියෙට අපි රටේ අනාගතයේ වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මට මොහොතකට කියන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ ඡන්දේ දීලා මම නිකන් කියන්නේ එහෙම වෙන්නේ නැහැ. නිකමට කියමු එක්කෙනෙක් අත් කරගත්තයි කියලා. ඊළඟ පැය 24ේම ගිහිල්ලා දිවුරුම් දෙන ආණ්ඩුවේ ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා. ආණ්ඩුවත් එක්ක ඩීල් ගහනවා. හැමතිකම් ගන්නද ඩීල් ගහන්නද අපි කටයුතු කරන්නට ඕන. එහෙම නැත්නම් පිරිසිදු දේශපාලන ගමනක් ගිහිල්ලා ආණ්ඩු බලය ලබා ගැනීමද අපි කරන්නට ඕන. හොඳට මතක තියාගන්න දුරකටනෙන් සමගි ජන බලවේගෙන් අපි ආණ්ඩු ගන්න ඩීල් දේශපාලනයට යන්නේ නැහැ.
වත්මන් රජය රටට අහිතකර කිසිදු කිවිසුමක් අත්සන් කිරීමට පියවර නොගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. මේ MCC කිවිසුම එක්සත් ජාතික පක්ෂ රජයේ විසින් තමයි සකස් කළේ. ජනාධිපති වර්ණයට සති දෙකකට කලිනුත් මේක අත්සන් කරන්නමයි හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ විසින්. ඒ අත්සන් කරන්න හැදුපු එක නතර වෙලා තියෙන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලලිත් ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටුව අවසන් වාර්තාව ඉදිරිපත් කළේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කළා. අතුරු වාර්තාවේ කිව්වා අත්සන් කරන්න සූදානම් වෙච්ච කිවිසුම රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වෙනවා. රටේ පවතින නීති රීති වලට පටහැනි වෙනවා. රජය ඉතා පැහැදිලි තීන්දුවක් ගත්තා. මේ කිවිසුම පමණක් නෙමේ වෙන ලෝකයේ ඕනෑම රටක් රාජ්‍යයක් සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියෝ නීතියට පටහැනි කිසිම කිවිසුමක් මොනම ජගතෙක් සමගවත් අත්සන් කරන්නේ නැහැ කියන පැහැදිලි ප්‍රතිඥාව රට හමුවේ දීලා තියෙනවා. ජනමාත්‍ය අමාත්‍යංශ හරහා නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත ආරක්ෂක අමාත්‍යංශ හරහා නිකුත් කිරීමට කටයුතු කිරීම තුළින් මාධ්‍යවේදීන් දැඩි අපහසුතාවයකට පත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ජනමාධ්‍ය අමාත්‍යංශයක් වෙනම තියෙනවා, කාර්ය මණ්ඩලයක් වෙනම තියෙනවා. එහෙම තීද්දි පළවෙනි වතාවට ආරක්ෂක අමාත්‍යංශය විසින් මේ මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය පාලනය කිරීම පටන් අරන් තියෙනවා. ඒ නිසා අපි තම කරුණිකව රජයෙන් ඉල්ලා හිටිනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඒ සඳහා පූර්ණ බලය ලබා දෙන්න. හැම දෙයකම හමුදාව, හැම දෙයකම ආරක්ෂක අමාත්‍යාංශය යම් ආකාරයක බරපතල අපහසුතාවයක්, ඒ වගේම තර්ජනයක්, ඒ වගේම මර්ධනයක්, හරි, ඒ වගේම විදුලිය විසන්ධි කිරීම, ඒ වගේම ජලය විසන්ධි කිරීම පිළිබඳ දැවැන්ත අනතුරක් දැන් ඇති වෙලා තිබෙනවා. මේවා ජනතාවගේ මූලික අයිතිවාසිකම්. වතුර නැතුව, විදුලිය නැතුව ජීවත් වෙන්න බැහැ. ඒ පිළිබඳව කොමිෂන් සභාව ලබා දීපු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හරහා බරපතල අසාධාරණයක් පුරවැසියන සිදු වෙනවා. වත්මන් රජය රටට අහිතකර කිවිසුම් වලට අත්සන් නොතබන බව හිටපු රාජ්‍ය මාත්‍ය ශහන් සේමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. අපේ රජය වැඩ කරන රජය. ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන නායකයන්. එතුමන් ජනතා ප්‍රසාදය දිනාගෙන තියෙන්නේ ජනතා අවශ්‍යතාවය ඉටු කරපු නායකයන් හැටියට මිසක් හිස් දේවල් කියලා විහිළු කතා කියලා නායකත්වයක් නැති කෙනෙක්ගේ ලක්ෂණ පෙන්눔 කරපු අය හැටියට නෙවෙයි. අපේ රටට අහිත කර කිසිම කිවිසුමකට ඇතුළත් වෙන්නේ නැහැ කියන එක අපි කියන්න ඕනේ. ඒ හින්දා මේ සටන් පාට නැති විපක්ෂයක් විසින් අතට ගන්න හදන සටන් පාට. ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් රජයට නොහැකි වී ඇති බැවින් ජනතාව මත බදුබර පැටවීමට කටයුතු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ පක්ෂ මුරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපතිවරණ වේදිකාවේ මුළුමනින්ම වැඩිපුර කතා කරා ජනතාවගේ මේ ආර්ථික ප්‍රශ්න පිළිබඳව. මේ මැතිවරණයේදී ඒගොල්ලෝ ඒතරම් බඩු මිලගෙන කතා කරන්නේ නැතුව යන්න යන්න ඒ වෙනුවට එක්කෝ ජාතිවාදී අවුස්සන නැත්තම් නිලධාරීන්ට බනින ඒ වගේ නිකන් අර සමාජ ඇත්ත ප්‍රශ්න යට කරපු වෙන ප්‍රශ්න මතු කරමින් යන එක තමයි පේන්න තියෙන්නේ. ආර්ථිකය හැදිලා නැහැ, බඩු මිල අඩු වෙලා නැහැ, සහන ලැබිලා නැහැ, ආණ්ඩුවේ වැරදි නිලධාරීන් මත පටවලා ඇඟ පෙරගෙන උත්සාහය දරමින් ඉන්න. සහන දෙන්න කතාවල බඩු මිල අඩු කරන කතා කරලා මේ පහුගිය කාලේ ජනතාවට දරා ගන්න බැරි මට්ටමකට බඩු මිල වැඩි කරලා තියෙනවා. මේ මාසේ 21 වෙනිදා ගැසට් නිවේදනයක් මගින් භාණ්ඩ වර්ග 26කට විශේෂ බදු පැනෙවුවා. ආර්ථිකයේ බර දරා ගන්න බැරි වෙනකොටම නැවත ඒ බර ජනතා මත පැටවීම තමයි ආණ්ඩුව ප්‍රතිපත්ති කරන් තියෙන්නේ. අපි ආණ්ඩුවට බල කරන්නේ මේ බද්ද ගහන එක වහම නවත්තලා ජනතාවට නැවත සහන දෙන්න පටන් ගන්න ආණ්ඩුවේ බැරිකම ජනතා මත පටවන්න යන එපා කියලා. අපිට ලොකු අරගලයක් තියෙනවා, ආණ්ඩුත් එක සටනක් තියෙනවා. ඒ සටන හරියට කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරනවා ඊළඟ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බල වේගයේ ප්‍රබල නියෝජනයක් හදන්න ඕන. මහබැංකුව පිළිබඳව තමන් දරු ස්ථාවරයේම වත්මන් ජනාධිපතිවරයාද මහබැංකුව පිළිබඳව සිදු කළ ප්‍රකාශයෝසේ පෙන්눔 කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් ජනාධිපතිතුමා දවස් දෙකකට ඉස්සෙල්ලා එකපාරට සැබෑ තත්ත්වය කියලා දුන්නනේ මහබැංකුවට. කිව්වා මේක අවුරුදු මාස 8ක් බලාගෙන හිටිය හෙට වෙනකොට දෙන්න කියලා. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම අය ගියාම කියනවා රුපියල 153 ඉඳන් 188ට අඩු වුණේ මේ යහපාලනේ ආණ්ඩුව කියලා. හැබැයි මෙතන තියෙන්නේ වගකීම තියෙන්නේ මහබැංකුවට. ඒතොර
ඒගොල්ලන්ට පින් ටික ඒගොල්ලන්ට පවු ටික අපට දේශපාලන පැය හතකින් වෙනස් වෙන 100% ක පොලි අනුපාතේ ඇයි මේක අවුරුදු 5කට ඉස්සලා කරේ නැත්තේ එක සූරා කෑමක් වෙනවා මේ මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි තුලින් ඔබතුමා දන්නවා යම් තැන්වල 105ක මාසයකට පොලිය මේ මහ බැංකුව මේවා පත්තරලා දාලා බලන්නේ නැත් මේගොල්ලන්ගේ කාර්යභාරය වන්නේ මේවා බලන්නනේ හැම දවසම මුදල් ඇමතිට බනිනවා යමක් වුණොත් හොඳ වුණොත් ඔන්න මහ බැංකුවේ ස්වාධීනභාවය නිසා අපිට ණය ගෙවන්න දැන් මේ අවුරුද්දේ බිලියන් 3.1ක් ගෙවන්න තිබ්බ මේකේ මිලියන් 800ක් ඒ ගෙව්වේ කොහොමද ඒ ගෙව්වේ තියෙන සංචිත තව බිලියන් 2.3ක් ගෙවන්න තියෙනවා මේ ගෙවුනොවම ඒකත් ගෙවන්නේ සංචිත තුලින් මේ මූල්‍ය පැත්ත මේ මහ බැංකුව කරන්න තියෙන දේවල් මේවා කියලා තියෙනවා අපි මුදල් ඇමතිංශය දිව්වේ තැබෑරුමක් අරක්කු නැතුව දිව්ව තැබෑරුමක් වගේ රජයේ නිලධාරීන් ගණනාවක් ඉන්න හොඳ කට්ටිය නොමගේවන කට්ටිය සුළු පිරිසක් රටේ ආර්ථිකයේ ප්‍රශ්නාත්මකට ඇති ජනාධිපති මේ සම්බන්ධයෙන් කරපු දේ අපි අගය කරනවා දැන් මේකට කියන්න එපා ඔන්න රවි ජනාධිපති එකතු වුණා නෑ ජනාධිපති අපි කියපු සාවර එකතු වුණා උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දෙන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලි තමයි වූ මධ්‍යම පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.